അനുഭവം കേൾപ്പിക്കുന്ന സീലം ഇതിനാണ് ടെക് ഫോർ യു യൂട്യൂബ് ചാനലൊക്കെ ആദാണ്ട് കല്ല അതമ്മി മകി പലവിന് വീഡിയോ ആയിട്ട് മമ്മിക്കും കഥാകാരൻ്റെ ഊത്തിയ കുശലതാവ്യാ ദിവണു കഥ കാണിക്ക ഗാന അപ്പി അപ്പിട്ട് തീന ഹക്കിയാവൻ ദിവണു കഥ കത്തു അപ്പിട്ട് കൊയ്ത്തരം ദേവൾ കറണ്ട് പുളുവാണ്ട് അപ്പേ വിഭാഗ തീയണോ എ ലെവൽ തീയണോ ഒ ലെവൽ തീയണോ സമാധമേ വാസം മത്തിനോ നമുക്ക് അപ്പം ജീവിതേ රජයෙන් ජොබ් එකක් දෙයි කියලා නැත්තම් ප්‍රයිවට් ආයතනයකින් අපිට කතා කරලා ජොබ් එකක් දෙයි කියලා අපි බලන් ඉන්නවා. නමුත් ඔයා දන්නවද ඔයා තුළ තියෙන හැකියාව? ඒ හැකියාව දියුණු කරගත්තොත් ඔයාට පුළුවන් තමුගින්ම වෘත්තිය ගමනක් හෝ වෘත්තිය සුසුකමක් හදාගෙන හැකියාවක් හෝ හොයාගන්න. ඉතින් ටෙක් ෆෝ යූ යූටියුබ් චැනල් එකේ මම කතා කරන්නේ විද්‍යුත් ශිල්පය, විද්‍යුත් තාක්ෂණ විද්‍යාව සම්බන්ධයෙන් තමයි. නමුත් මම මුලින්ම කියන්න කැමති ඕ ලෙවල් ඒ ලෙවල් වලින් පස්සේ අපිට කැම්පස් යන්න බැරි වුණා හෝ වෙන පාඨමාලාවක් වාගේ හිතේ තියෙන පාඨමාලාවක් හදාගන්න ඔයාට සුසුකම් මදි වුණා කියමු. ඊට පස්සේ ඔයාට පුළුවන් ලංකාවේ රජයෙන් ලංකාවේ ආයතන වලින් ඉදිරිපත් කරලා තියෙන NVQ පාඨමාලාව. මොකද NVQ කියන්නේ ජාතික වෘත්තීය සුසුකම කියන පාඨමාලාව සම්පූර්ණ කරාට පස්සේ ඔයාගේ වෘත්තිය කුසලතාවය යම් පමණකට උපනාංග වගෙන ඊට පස්සෙන් ඉදිරියට වාය ගමන හදාගන්න. NVQ ලෙවල් 3, ලෙවල් 4, ලෙවල් 5, ලෙවල් 6, 7 කියලා හැම තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් වෘත්තිය ආයතනයකට ගියදී ටෙක්නිකල් කොලෙජ් එකකට ගියදී මේ ගැන තවත් විස්තර දැනගන්න. NVQ 3, 4 කියන්නේ සාමාන්‍යයෙන් සේවක මට්ටමේ තියෙන වයකන කම්කරු ශ්‍රේණිය වගේ. ඊළඟට අපි ගමු 5-6 කියන්නේ ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සුපවයිස් කරන ඒවා, සුපවයිසින් මට්ටමේ ඒවා. ඊළඟට NVQ 7 කියන්නේ උපාධි මට්ටමේ. උපාධි මට්ටමේ කියන්නේ පරිපාලන, ඒ කියන්නේ නිර්මාණකරණ ස්ථිමේන්තු, ඒ වගේ දේවල් සම්බන්ධ ඒවා. නමුත් අපිට ස්වයංව වැඩ කරන්න අපිට නිපුණතාවයක් ඕන. ස්වයං තීරණ ගන්න අපිට නිපුණතාවයක් ඕන. ඉතින් මේ නිපුණතාවය හදාගන්න තමයි NVQ කියලා පාඨමාලා පිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් මේකදී අපිට පුළුවන් සිවිල්, යාන්ත්‍රික, එතකොට විදුලි කියන මාධ්‍ය තුනම තෝරගන්න. නමුත් ඔබ තීරණය කරන්න ඕන ඔබ කැමති මොකේටද, ඔබට හැකියාව තියෙන මොකද, ඔබ දක්ෂ මොකේටද, ඔබට කරන්න පුළුවන් මොනවද, මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ තියන්නේ සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, ඊළඟට විදුලි ඉංජිනේරු. මේ පාඨමාලාවන් තුන අතරව තව බොහෝ NVQ පාඨමාලා තියෙනවා. නමුත් මං හිතන්නේ ගොඩක් දුරට ස්ථීර රැකියාවක් තියෙනවා මේ සබ්ජෙක්ට් තුන තුල. ඒ රැකියාව කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ තියෙන NVQ වැඩපිළිවෙල යන පටිපාටිය මෙතන තියෙන NVQ 3-4 කියලා තියෙනවා. නුපුරුදු කාර්යයන් කිරීම, ස්වාධීනව කටයුතු කිරීම NVQ 3-4 කියන. ඊට පස්සේ NVQ 5 වල දෙනවා අධීක්ෂණය. ඊළඟට NVQ 6 වලදී කළමනාකරණය, මැනේජ්මන්ට්. ඊළඟට 7 තියෙනවා, 7 වලදී සැලසුම් කරන්නේ හා නිර්මාණය කරන. මේ තියෙන එකම ඉංග්‍රීසි සොයින. ඊට පස්සේ අපි බලමු දැන් මෙතනදී මම කිව්වා මුලින්ම අපි කතා කරන්නේ විදුලි තාක්ෂණය ගැන කියලා. විදුලි ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ නිවාස වෛරින් කිරීම, ඊට පස්සේ කර්මාන්ත වෛරින් කිරීම, ඊට පස්සේ බලාගාර, ජල විදුලිය, ජෙනරේටර්, විදුලි සම්බන්ධ සියලුම දේවල්. නමුත් මේවා අපි ඉගෙන ගන්නේ මුල ඉඳන් පිළිවෙලකට ඒ දේවල් ඉගෙන ගන්නවා. නමුත් ඔබට හැකියාවක් හෝ ආසාවක් නැහැ කියලා හිතෙනවා නම් මේ සම්බන්ධයෙන් ඔබට පුළුවන් සිවිල් තාක්ෂණය නැත්නම් යාන්ත්‍රික, මැකැනිකල් වගේ දෙයක් තෝරගන්න පුළුවන්. ඉතින් හොඳට කල්පනා කරලා බලලා තාක්ෂණික විද්‍යාලයකට ගිහිල්ලා ඒක උතනින්න ගුරුවරු ඉන්නවා, ඒගොල්ලන්ගේ මාර්ගෝපදේශන අරගෙන තමා මේක ඔයගොල්ලෝ පාඨමාලා තෝරගන්න ඕන. ඉතින් මේකේ පළවෙනි පාඨමාලා වශයෙන් මම ඔයගොල්ලන්ට අද කතා කරන්නේ ආයුධ හා උපකරණ හඳුනා ගැනීම. ඒ කියන්නේ අපි දන්න දේවල් තමා මේ. නමුත් දැනගත්තට ඕක මන් දන්නවනේ කියලා ඔයගොල්ලෝ ඉඳී. නමුත් අපි හිතන්න ඕන මේවා හරියට දැනගන්න ඕන. නිපුණතාවයක්, කුසලතාවයක් අපි හදාගන්න නම් අපි වෘත්තියෙන් දියුණු වෙන්න ඕන. ඒ හින්දා අපි අද බලමු අපේ පාඩම් මාලාවේ පටන් අරගෙන ආයුධ හා උපකරණ හඳුනා ගන්න.
මේක මම කතා කරන්න ප්‍රධාන වශයෙන් විදුලි ශිෂ්ටිය භාවිත කරන ආයුධ ඒ වගේම උපකරණ මෙවලම් අපි දැන් සාමාන්‍යයෙන් විදුලි ඉංජිනේරුවෙක් විදුලි කාර්මික ශිල්පියෙක් විදුලි ශිෂ්ටිය වැඩ කරන කෙනෙක් කියන්නේ එයා විදුලියත් සමග ගන්න දුන කියන්නේ ඒ හින්දා මෙතන ප්‍රධානම දේ වෙන්නේ ආරක්ෂාව මොකද විදුලිය කියන්නේ ඇත්තටම ලොකු රිස්ක් එකක් තියෙන ජොබ් එකක් අපිට ආය ආපස්සට හැරෙන්න බෑ අපේ සුළු වැරදීමකින් පව අපේ ජීවිතේ අහිමි වෙන්න පුළුවන් ඒ හින්දා හොඳට කල්පනාකාරීව හොඳ අවබෝධයකින් හොඳ කුසලතාවයක් කරගෙන හොඳ පුහුණු වීමක් ලැබලා තමයි මේකට අපි පටන් ගන්න ඕනේ අපි මුලින්ම කතා කරමු ඕගොල්ලෝ හැමෝම දැකලා තියෙන අපි මේකට මොනවද කියන්නේ ස්කෘප්ණියන් ගැන ස්කෘප්ණියන් කියවම ස්කෘප්ණියන් වලට ගොඩාක් තියෙනවා මෙතන ඉතින් ඕගොල්ලන්ට අඳුන්වලා දෙනවා මේ ෆැක්ටරි ස්කෘප් එක එතකොට ඔයගොල්ලෝ මල් ස්කෘප්ණියන් කියන්නේ එතකොට තව මේක මොකද්ද තරු ඊළඟට මොකද්ද ඇලන් කී වගේ නේද නමුත් අපි ඔහොම කියලා ඕක හරියනවද නැහැ අපි මේකට අපි හරි නම ඉගෙන ගන්න ඕනේ ඒක තමයි කුසලතාවය අපේ මේ නිපුණතාවය අපි ඉගෙන ගන්නවා කියන්නේ අපි බලමු මේ පළවෙනි එකට මොකක්ද කියන්නේ කියලා වම් පැත්තේ නම් පළවෙනි එක ඒක තමයි ස්ලොටඩ් ස්ක්‍රූ කියලා ස්ලොටඩ් ස්ක්‍රූ කියන්නේ ෆ්ලැට් ස්ක්‍රූ එකට ෆ්ලැට් ස්ක්‍රූ කියලා කියන්න පුළුවන් ඊළඟට ෆිලිප්ස් ස්ක්‍රූ කියන්නේ මල් ස්ක්‍රූ වලට ඊළඟට ස්ටා කී කියලා කියනවා ස්ටා කී කියන එක ටොරක්ස් කියලා කියනවා ඊළඟට සොකට් සොකට් කියන්නේ සාමාන්‍ය ඇලන් කී එක නෙමෙයි මේ ඇලන් කී එක එන්නේ සාමාන්‍ය එල් වගේ බාරකින් කරකවන්න එකක් නමුත් මේක ඇලන් එන ස්ක්‍රූ ඩ්‍රයිවර් එක මම මේ කතා කරන්නේ මේවා අපිට ගොඩාක් භාවිතා වෙනවා අපේ ඉලෙක්ට්‍රිකල් විද්‍යුත් ශාස්ත්‍රයේදී ඉතින් මේවා ගැන ගොඩාක් හොඳට අපි ඉගෙන ගන්නවා මේ වගේ එක එක වර්ග තියෙනවා යාන්ත්‍රික වලදී භාවිතා කරන ඒවා වෙනම තියෙනවා එතකොට වඩ වැඩ වලදී භාවිතා කරන ඒවා වෙනම තියෙනවා ඔහොම ගොඩාක් ඒවා තියෙනවා ඉතින් නමුත් අපි ගොඩක්ම බලන්න ඕන මේකදී මේ තියෙන එක එක වර්ග ඒ කියන්නේ මහත් ඒවා තියෙනවා කොට ඒවා තියෙනවා දිග ඒවා තියෙනවා එතකොට එක එක කඳ හීනී ඒවා තියෙනවා මේ එක එක වර්ග වලින් නිමවලා තියෙන එක එක තැන් වලට මේවා යොදා ගන්න පුළුවන් සමහරවිට අපි හිතමු අස්සක තියෙන ඈනයක් ගලවන්න නැත්තම් උඩක තියෙන ඈනයක් මොකක් හරි අත දාලා කරන්න ඕන වේද අන්න ඒ වගේ අවස්ථාවන් නම තමයි මේ අවස්ථාන විදිහට මේවා හදලා තියෙන්නේ මේ එක එක විදිහට ඊළඟට අපි විද්‍යුත් ශේෂ්ඨයේදී භාවිත කරනවා වෙනම තියෙනවා මේ තියෙන්නේ මිටියකින් හෝ ගහලා අපිට තද කරලා ගලවන්න පුළුවන් ස්ක්‍රූ තියෙනවා ඒක තද කරලා තද කරන්න පුළුවන් ස්ක්‍රූ තියෙනවා ආන් ඒ වගේ ස්ක්‍රූ ගන්න මිටියකින් උඩට ගහන ඔබට පේන මේ ඉහළින් තියෙන හිස වගේ කොටසට මිටි පහරක් දෙන්න පුළුවන් මිටි පහරක් දීලා ඇණයක් තද කරන්න හෝ ඇණයක් පොළු කරන්න පුළුවන් ඉතින් ඒ වගේ මේකට යතුරක් අපි ස්පැනර් එකක් කියන්නේ ස්පැනර් එකක් දාලා අල්ලන්නත් පුළුවන් මෙතනදී ප්‍රධාන වශයෙන් මට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ස්ක්‍රූ එක මේක තමයි ඉන්සුලේෂන් ස්ක්‍රූ මේකේ මුලට මේනකන් තියෙනවා ඉන්සුලේෂන් එකක් ඒ කියන්නේ පරිවරණයක් තියෙනවා පරිවරණයක් කියන්නේ අපිට විද්‍යුතය ගමන් නොකරන පරිවාහක ද්‍රව්‍යකින් හදලා තියෙන පරිවරණයක් මේක අපි බලන්න ඕන හරියාකාරව ස්ක්‍රූ ඩ්‍රයිවර් එකේ තියෙද කියලා හැම වෙලෙම මේක නැත්තම් සමහරවිට ලොකු අනතුරක් වෙන්න පුළුවන් ඒ වගේම මේකේ ලිහිසි තෙල් ජලය වගේ දේවල් ගෑවිලා තියෙනවනම් අපි ඒවා පිරිසිදු කළා තමයි හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම මේකේ තියෙනවා සම්මතයන්ට අනුකූල කෝඩ් එකක් IEC කෝඩ් එක කියන්නේ ඉන්ටර්නැෂනල් ඉලෙක්ට්‍රිෂියන් කෝපරේෂන් වගේ තියෙන ඉන්ටර්නැෂනල් ඉන්ජිනියරින් කෝපරේෂන් එකෙන් නිකුත් කරපු කෝඩ් එකක් ඒ කියන්නේ මේක ස්ටෑන්ඩඩ් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ඊළඟට මේක පාවිච්චි කරන්න පුළුවන් උපරිම වෝල්ටීය තරග තියෙනවා AC මෙතන තියෙනවා 1000 කියලා AC 1000 AC වෝල්ටේජ් 1000කට වගේ වගත්තු දෙනවා කියලා තියෙනවා අය ඒ වගේම ඔයාලට පේන ඇති මේකේ මේ රතු පාට කොටසක් තියෙනවා ඒකේ හොඳ ග්‍රිප් එකක් තියෙනවා මේක රබර් වලින් තමයි තියෙන්නේ අපිට හොඳට බල දාලා අල්ලන්න පුළුවන් මේ වගේ දේවල් අපි බලන්න ඕන මේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ඇතර මේකදී ගන්නදී සෙට් වශයෙන් තියෙන ඒවා වගේ ගද්දි ගොඩක් අපිට පහසුයි එකම වර්ගකින් ඒ වගේ මෙහෙ උඩ තියෙන සිදුරක් මේ කොහෙ හරි එල්ලා තබනවා නම් හෝ එකට ගැටගස්සා තබනවා නම් හෝ අන්න ඒ වගේ දෙයකට ඊළඟට අපි කතා කරමු ඕගොල්ලෝ මොම් දන්න අඬුව ගැන අඬුව ඉතින් අපි හැමෝම දන්නවා නමුත් ඉතින් අඬු වර්ග දන්නේ නැහැ හැම එකටම අපි කියන්නේ අඬුව
ඉතින් මේ බලන්න මේ අඩුවේ තියෙනවා හැන්ඩල් එක තියෙනවා ඊළඟට හනු දෙක තියෙනවා ඊළඟට මේ කට කියන්නේ කම්බි කේබල් කපන කොටස ඒ වගේ කොටස් කීපයකින් සමන්විත තියෙන අඩුව මේ තියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන රතු පාට මෙතක් තියෙන එක කම්බිනේෂන් ප්ලයි කියන පොදු අඩුව මේකෙන් ගොඩක් කල්තාවයන් කරගන්න පුළුවන් ඊට යටින් තියෙන ලොง නොස් ප්ලයි කියලා ඒ කියන්නේ අස්සක තියෙන දෙයක් හරකවන්න හෝ ගලවන්න හෝ නමන්න හෝ ඒ වගේ දෙකට තමයි ඉස්සරහින් සියුම් කරලා දිග නාසයක් කියනවා වගේ ලොง නොස් ප්ලයි කියලා කියන්නේ මේකේ තියෙනවා ෂෝට් නොස් ප්ලයි කියනවා එක එක හැඩට ඒ කියන්නේ උලේ දිග පළලනුව ඒක වෙනස් වෙන විදිහට එක එක විදිහටත් නිකදවලා තියෙනවා මේ තියෙන කටින් ප්ලයි එක. කටින් ප්ලයි එක කියන්නේ කේබල් කපන්න, කම්බි කපන්න, බයින්ඩින් කම්බි කපන්න වගේ ඒ වගේ දේවල් වලට යොදා ගන්න. ඊළඟට අපි කතා කරමු මිටි ගැන. මිටියත් ඔයගොල්ලන්ගේ ගෙවල් වල නැති හැමෝම දැකලා ඇති. මෙතනදී මිටි වර්ග රාශියක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ගල් කඩන්න ගන්නවා මිටි. එතකොට එන ගහන්න යකඩ තරන්න අපේ කම්මලේ එහෙම තියෙන මිටි. ගොඩක් ශක්තිමත් බව මිටි. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් වලදී අපි භාවිත කරනවා ටීන් කැස් යන වගේ ගහන්න ටීන් කැස් මිටි ඉතාමත් කුඩා මිටි ඒ වගේ මිටි රාශියක් තියෙනවා මේ තියෙන මේ මිටි වලට කියන නම් සහ ඒ වගේ වර්ග නේල් හැම කියන්නේ අඳු මිටිය ඊළඟට රිප් හැම කියන්නේ අඳු මිටියෙම ග්‍රිප් එක ඉහළට තියෙන එක ඊළඟට තියෙනවා තව මෝල්ට් එක කියන්නේ මෝල්ට් හැම කියන්නේ අපි ටයිල් හැම ලද්දී භාවිත කරන රබර් මිටිය කියලා අපි සාමාන්‍ය කියන්නේ අන්නේ මිටිය මේ වගේ මිටි රාශියක් තියෙනවා අපි මේ වගේ නම් ඕන තරම් ඉන්ටර්නෙට් එකේ දිනා බලා ගන්න පුළුවන් නමුත් අපි මේවා ඉගෙන ගන්නෙ නැහැ අපි ඔක්කොටම මිටිය කිය කිය ඉන්නවා නේද ඒක ඇත්තටම වැරදි නිපුණතාවයක් ලබා ගන්න ඒකෙන් බෑ ඊළඟට අපි යනවා වයස් ස්ටෙප් එක වයස් ස්ටෙප් එක කියන්නේ වයස් සුද්ධ කරන එක අපි නම් ඉතින් වයස් සුද්ධ කරන පීයෙන් හො කටින්නේ නමුත් එහෙම නෙමෙයි අපි දක්ෂතාවයක් අපි නිතරම ලබා ගන්නවා මම කලින් කියෝ වගේම අපි ඒකට නිවැරදි උපකරණය නිවැරදි විදිහට භාවිත කරන්න ඕන. වයර් එක සුද්ධ කරනකම් වයර් එක කේබල් එක උඩ තියෙන පරිවරණය. පරිවරණය නිවැරදිව සම්මතයන්ට අනුකූලව ඉවත් කරගන්න ඕනේ. මේ ඉවත් කර ගැනීමදී අපි වයර් එක කොහටද අමුණන්න හෝ ලග් එකක් ගහන්න හෝ වයර් එකේ පළුදු නොවන්න. වයර් එකේ ඇතුලේ යන මේ සන්නායකට පළුදු නොවන්න. වයර් එක ඉතාමත් පහසුවෙන් සුද්ධ කරගන්න පුළුවන් උපකරණ තමයි වයර් ස්ට්‍රිපර් කියන්නේ. මෙතන තියෙන වයර් ස්ට්‍රිපර් කිහිපයක්ම මේ කිහිපෙම එක එක විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් මේකේ ඔයාලට පේනවා ඇති එක එක සයිස් වල කේබල් අපිට වෙන වෙනම සුද්ධ කරගන්න පුළුවන්. ඒකේ තියෙනවා සිදුරු, ඒකේ තියෙනවා කැපෙන කෑලි, ඒ වගේම අපිට එක එක වර්ගයේ කේබල්, එක එක මහත වල් තියෙන ඝනකම් තියෙන කේබල් ඒ විදිහට සුද්ධ කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා adjustable shift එක. මේක සාමාන්‍යයෙන් අපි spanner එක කියලා කියනවා නේද? adjustable shift එක කියන්නේ මේක තමයි මේක හරිනම ඇත්තටම. adjustable shift එක අපිට සාමාන්‍ය යතුරක් නැත්නම් මොකක් හරි ලක් එකක් ගලවන්න අපි මන්ටකල දෙනවා සමහර ස්ටෝප් නියන්න කියලා යතුරක් කියලා හිර කරලා අල්ලන එක ඇත්තටම ඒකට වැඩි එකද ගන්න පුළුවන් වේ නමුත් ඒක හරි යව දිව ගන්න. ඉතින් මේ adjustable shift එක තියෙන එකේ තමයි අපිට ඒ අතුරු අපි ගාව නැත්නම් ඒ සයිස් එක අපි ගාව නැත්නම් අපිට පුළුවන් මේකෙන් ඒ ඇඩ්ජස්ට් කරලා ඒ අදාළ 8 හෝ 10 හෝ ඒ නට් එකට අදාළ තීරු මාරු කරලා හදා ගන්න. අතන මේක ගොඩක් වැදගත් ඉලෙක්ට්‍රිකල් අපේ විද්‍යුත් ශාස්ත්‍රයේදී මොකද අපිට තියෙනවා ගොඩක් දේවල් නට් ඇන් බෝල්ට් හද කරන දේවල් ඒ වගේ දේවල් වලදී මේ කියන්නේ ඒකම මෙතන තියෙනවා ඔයගොල්ලන් පේනවා ඇති පොඩි අංකනය කරපු කේලියක් තියෙනවා මෙතනදී අපිට හරියටම 8 යන්නේද 10 යන්නේද 12ද ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් ඊළඟට අපි කතා කරමු යතුරු ගැන යතුරු කියන්නේ ස්පැනර් එක ගැන ස්පැනර් දැන් මෙතන තියෙන්නේ දෙපැත්තම ඕපන් තියෙන ස්පැනර් එකක් අපි යතුරු කියන්නේ ඊට පස්සේ තියෙනවා මේ තියෙන පළවෙනි රූපේ තියෙන රින් ස්පැනර් දෙපැත්තම රින් තියෙනවා මුදු මුදු යතුරු දැන් මේ දෙවෙනි රූපේ තියෙනවා මුදුයි ඕපන් එකයි දෙකම එකට තියෙනවා මේ ඇත්තටම තියෙන්නේ සෙට් වශයෙන් ඉතින් අපිට ගන්න ඕන නම් ඇත්තටම සෙට් එකක් තමයි මෙලදී ගන්න එක හොඳ තනි තනිව ගන්න තියෙනවා
ඉතාමත් හොඳ තත්ත්වයකක් සාමාන්‍ය රුපියල් 3000ක 10000ක් වගේ වෙනවා. නමුත් අපිට එච්චරම හොඳ එකක් ඕනේ නැහැ කියලා හිතෙනවනේ. ඒක පාවිච්චි කරලා බලන්න පුළුවන් සාමාන්‍ය පේමන්ට් එකෙත් වෙන රුපියල් 20ට 30ට නේද? ඊළඟට අපි යනවා ගැජට් ස්කැනර් එකට. ගැජට් ස්කැනර් කියන්නේ මොකද්ද? මේක සාමාන්‍යයෙන් දැකලා අඩු ඇති මං හිතන්නේ කට්ටිය. මේකෙන් පුළුවන් මේකේ පොඩි සීරු මාල් කරන කොටසක් තියෙනවා. මේකෙන් පුළුවන් එකම සයිස් එකකට විතරයි මේක ඉන්නේ. මේක ඒ සයිස් වලට මෙදි ගන්න ඕන. මේකේ සීරු මාල් කිරීම මගින් අපිට එනේ තද කරනකොට ඒ තද කරන පැත්ත තමයි අනිත් පැත්තට කරකවලා එහෙමම තද කරන්න පුළුවන්. ඒ කියන්නේ ගලවන්නේ නැතුව. ඒ වගේම තමයි එනේ ගලවද්දි පන්නන්නේ නැතුව මේ ස්පැනර් එක එහෙමම දිගටම කරකව කරකව ගන්න පුළුවන්. අතන මේ ගොඩක් වටිනවා. ගොඩක් දුරට නිතරම අපි තද කරන එන සයිස් සාමාන්‍ය 10 12 වගේ සයිස් එකකින් එකක් අපි අරගෙන තියාගත්තොත් එකක් දෙකක් ඕ ඉලෙක්ට්‍රික් ඇසිස්ටඩ් ඒ වගේ ඒව තමයි ගොඩක් වැදගත්. ඊළඟට පිහිය. පිහිය කියපුවාම අපි වයර් සුද්ධ කරන්න ගන්න ඔයගොල්ලෝ ඉතින් වයර් සුද්ධ කරනවා මේකෙන් ඊට පස්සේ නේද? ඉතින් එහෙම නෙමෙයි. ප්ලාස්ටික් කැලි කපන්න, සන් බොක්ස් කපන්න, කන්ඩියුට් කපන්න පුළුවන් මේක. ඒක තමයි අපි පිහිය යොදා ගන්න. මේකෙදි ප්‍රධාන වෙන්නේ මිට. මිට හොඳට ලෙස්සන් නැති හොඳ ග්‍රිප් එකක් තියෙන මිටක් අපිට අවශ්‍යයි මේකදී. ඒ වගේම මේ පිහිය අමලා දිගාරින පිහියක් නම් ගොඩක් හොඳයි. මොකද අපේ ටූල් බොක්ස් එකේ හෝ අපේ මල්ලේ බඩු ගෙනියන මල්ලේ මේක කැපෙන්ඩ අවෙන්න පුළුවන්. ඒ වුණාට මේක කපද්දි නැමෙනවා නම් ඒක ගොඩක් අනතුරුදායකයි. ඒ හින්දා ලොක් වෙන හොඳ මිටක් තියෙන හොඳ පරිවරණයක් තියෙන පිහියක් නම් ඒක හොඳයි. හොඳ තියුණු එකක්. ඉතින් පිහිනම් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලලා ඒක යොදා ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඊළඟට චීසෙල්. චීසෙල් කියන්නේ නියල්. ලී එතකොට ප්ලාස්ටික් කෘෂ්ඨයන් එතකොට අපිට තියෙන එක එක පෘෂ්ඨයන් අවශ්‍ය ප්‍රමාණයට ගා ගන්න හෝ සිදුරු කර ගන්න හෝ කොටසක් ඉවත් කර ගන්න හෝ මේ සාමාන්‍ය මේවට ගහන්නේ අපි අතකොළුව කියලා කියන්නේ අපි ඒ අතකොළුවකුත් එක්ක නියනක් තියනවා නම් ගොඩක් පහසුයි අපිට. ඇලිස් කටුව. ඇලිස් කටුව කියන එක නම් ගොඩාක් පුරාතන ඉඳන් එන උපකරණයක්. මේක සාමාන්‍ය උලක් තියෙන්නේ මිටක් ගහපු. මේකෙන් පුළුවන් අපිට සාමාන්‍ය වහල් එක වගේ අපිට හිතන්න හවුස් ෆයරින් එකද වගේ වහල් එක වගේ ස්විච් එක සාන්ස් වගේ හයි කරද්දී ඒකේ තියෙන සිදුරු විද ගන්න අපිට ඩ්‍රිල් එකක්ම ඔකට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේකින් හිල් දෙකක් විද ගත්තාම අපිට ලේසියෙන් එනේ කරස්ව ගන්න පුළුවන්. ඒ වගේ සියුම් සිදුරු විද ගන්න තමයි මේක අපි පාවිච්චි කරන්නේ. ඩ්‍රිල් එකකින් නම් ඒක එක දිගට විදෙනවා මිසක් මේක එහෙම නෙමෙයි. අන්තිමට කුඩා වෙන්න මුලින් විශාල වෙන්න විදෙන. ඒකට අපිට ස්ක්‍රූ ගණයක් වගේ දාගන්න එක බොහොම පහසුයි. මේක හෑන්ඩ් ඩ්‍රිල් එක. පිටමතෝ බේන්ස් ඩ්‍රිල් තියෙනවා. ඒක විදිහේ ඩ්‍රිල් තියෙනවා. කොන්ක්‍රීට් කඩන එක තියෙනවා. එහෙම එහෙම තියෙනවා. නමුත් අපි මෙතන ඉලෙක්ට්‍රිකල් වලදී පාවිච්චි කරන්නේ සාමාන්‍ය හෑන්ඩ් ඩ්‍රිල් එක. අපිට ඕන වෙන්නේ ඇලුමිනියම් එකක් විදින්ද, තහඩුවක් විදින්ද, ලීයක් විද ගන්නද, ඒ වගේ සාමාන්‍ය පොඩි දේවල් වලට අපිට ලොකු දෙයක් තියෙනවා නම් අපි ඒක වර්ක්ෂොප් එකකට හෝ කොහේ හරි ගිහින් ඉන්න කරගන්න එක හෝ අපි ඒකේ තියෙන බේස් ඩ්‍රිල් එකක් හෝ ඒ වගේ දෙයකින් කරගන්න එක තමයි හොඳ. නමුත් මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය වෝල් ප්ලග් එකක් දාගන්න, කොන්ක්‍රීට් එකක් විද ගන්න ඒ වගේ දෙයකට. ඊළඟට තියෙනවා ග්‍රයින්ඩර් එක. ග්‍රයින්ඩර් එකත් ඔයගොල්ලෝ දැකලා ඇති. වර්ක්ෂොප් එක හෝ වැඩ කරන තැනක හෝ කා ගැහෙන තැනක ග්‍රයින්ඩින් කරන්න පුළුවන් නැතිනම් ගා ගන්න එක තමයි. ගානවා කපනවා සාමාන්‍ය තහඩු කපන්න වගේ කටින් වීල්ස් කියලා මේවට දාන වීල් තියෙනවා වෙනම ඩිස් තියෙනවා. ඒ ඩිස් අරගෙන ඒ වගේ අපිට පුළුවන් ඕන විදිහට කපනේවා තියෙනවා, ග්‍රයින්ඩ් කරගෙනවා, ඊට පස්සේ බ්‍රෂ් කරනේවා තියෙනවා, පොලිෂ් කරනේවා තියෙනවා. මේකට දාන හැම කටයුත්තම මේකෙන් කරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් අනතුරුදායක උපකරණයක්. අපි සේෆ්ටි උපකරණ ගොඩාක් දුරට මේකත් එක්ක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මේකේ හොඳ හැන්ඩල් එකක් තියෙනවා. ඒ හැන්ඩල් එකත් හොඳට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මේකේ වටේට කවර් එකක් තියෙනවා. සේෆ්ටි ගාඩ් එකක්. මේ සේෆ්ටි ගාඩ් එකත් අපි යූස් කරන්න ඕනේ. මේක නම් සේෆ්ටි ගාඩ් එක දාන්නේ නැහැ. ඊළඟට අපි පාවිච්චි කරනවා ටෙස්ටර් එක. ටෙස්ටර් නම් ඉතින් අපි හැමෝගෙම ගෙවල් වල තියෙනවා. නමුත් ටෙස්ටර් එක
පාවිච්චි කරද්දි පොඩි බය දෙයක් තියෙනවා. ටෙස්ට් එක එක්කෝ වතුරින් තෙත් වෙලා තියෙන්න පුළුවන්. මොකද අපි ටෙස්ටර් එකක් ගෙදරකදී ඉල්ලුවොත් එහෙම ඔක කොහෙරි ලාච්චුවක් අස්සේ හරි කොහෙරි බීමක හරි තිබ්බට තමයි දෙන්නේ. ඒ වෙලාවදී අපි බලනවා මේක වැස්සකට හෝ අහු වෙලා තියෙන එකද නැත්තම් මොකද්ද කියලා. මේකේ එක්කෝ ඔයිල් ගෑවිලා තියෙන්න පුළුවන් අපේ ආයුධ පෙට්ටියක තිබිලා. ඒවා චෙක් කරලා බලලා තමයි පිහ දාලා තමයි අපි මේක ටෙස්ට් කරන්න ගන්නේ. මොකද මේකෙන් අපි විද්‍යුතය තියෙනවද කියලා බලන්න මේක පාවිච්චි කරන්න. කේබල් එක හෝ යම් කිසි භාණ්ඩයක පිට ආවරණය හෝ විද්‍යුතය කාන්දීමක් හෝ තියෙනවද බලන්න තමයි අපි ටෙස්ට් එක පාවිච්චි කරන්නේ. ඊළඟට අපි යම් මල්ටිමීටර් එක විදුලි කාර්මික සීල්කයකට අත්‍යවශ්‍යම භාණ්ඩය තමයි මල්ටිමීටරේ. රුපියල් 150 ඉඳන් ඉතා විශාල ගණන්වලට තියෙනවා. නමුත් අපි සාමාන්‍ය එහා මෙහා ගෙනියන කෙනෙකුට මම නම් නිර්දේශ කරන්නේ ඩිජිටල් මල්ටිමීටර් එක. ඩිජිටල් මල්ටිමීටර් සාමාන්‍යයෙන් 1000ක් ඉඳලා 500ක් වගේ වෙනවා සාමාන්‍ය එක. ඉතින් ඇනලොග් එක දෙකම සාර්ථකයි. නමුත් හොඳ රීඩින් එකක් ගන්න හොඳ සත්‍ය රීඩින් එකක් ගන්න පුළුවන් නිවැරදිතාවය උපරිම කියන හොඳ මල්ටිමීටර් සාමාන්‍ය රුපියල් 5000ක් වගේ වෙනවා. මේකෙන් අපිට වෝල්ටේජ් එක මයින්ද පුළුවන්, එතකොට රෙසිස්ටන්ස් එක ප්‍රතිරෝධය මයින්ද පුළුවන්, එතකොට ධාරාව මයින්ද පුළුවන්, ඒ වගේ ගොඩක් කල්තවයන් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් සම්බන්ධතාවය කන්ටිනියුටි එක බලන්න පුළුවන් අපිට මේකෙන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට ශේෂ්ත්‍රයේ වැඩ කරද්දී ඕගොල්ලන්ට අත්දැකීම් එද්දී තේරෙයි මේකට මේ හැමදේම කරගන්න පුළුවන් නේද මල්ටිමීටරින් කියලා. මල්ටිමීටර ගැන අපි පස්සේ කතා කරමු. මේ තියෙන පරීක්ෂක පහන ටෙස්ට් ලෑම්ප් එක. මේක මේ බල්බ් එක උඩ වෙනවාට පොඩි මේ ගාඩ් එකකුත් දාලා තියෙනවා. අපිට මේ විදිහට හදා ගන්නත් පුළුවන්. මේ ටෙස්ට් ප්‍රොබ් දෙකක් වගේ හෝ නැත්නම් ඉන්සුලේටර් කියන පරිවරණයකින් ආවේද කරපු මොකක් හරි අණයක් හෝ මොකක් හරි දෙකින් මේක හදා ගන්න පුළුවන්. මොකද මේක ගාවන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්ලග් එක හෝ නැත්නම් ලයින් එක කරන්ට් එක තියෙනවද, ඒ කියන්නේ සජීවිතතයි අජීවිතතයි ලයිව් එක නියුට්‍රල් එක එනවද, අන්න ඒක බලා ගන්න තමයි මේක තියෙන්නේ. මේක සම්බන්ධ කරලා පස්සේ බල්බේ පස් වෙනවා. ඉතින් මේවා එකක් අපිට ඇත්තටම හදා ගන්න පුළුවන් වැඩි වියදමක් යන්නේ නැහැ. මේක බල්බ් එක්කත් එක්කම තියා ගන්නවා නම් තමයි හොඳ. මොකද නැත්තම් අපිට මේකට ඕන ෆිලමන්ට් බල්බ් එක. මොකද ෆිලමන්ට් බල්බ් එක තමයි LED හෝ CFL බල්බ් වලින් මේක කරන්න බෑ. ඉතින් අපි ඒ වගේ බල්බ් එකකුත් එක්ක මේක හොඳ ආරක්ෂිතව අපේ ආයුධ පෙට්ටිය හෝ අපේ ගෙනියන මල්ලේ තියාගන්නවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරනවා ටේප් ගැන, මිසනින් ටේප් ගැන. මේවා ඇත්තටම මේකදී බලන්න ඕන. මේ ටේප් එකේ පටිය ඉතාමත් කියුණු වෙනවා. අපි කාලයක් පාවිච්චි කරද්දි ගෙවිලා එතනදී අපි අත කැපෙන්න පුළුවන් ඒකට. ඒ වගේම මේක දිරනවා. ඉතින් මේකේදී මේකේ ගාලා තියෙන පේන්ට් එක, එතකොට වතුර යන ගතිය, අන් ඒ වගේ දේවල් බලලා තමයි මේක සාමාන්‍යයෙන් ගන්න ඕනේ. ඒ වගේම මේක වටේ තියෙන කේසින් එක, එතකොට මේ ලොක් එක, ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා සාමාන්‍ය හොඳ එකක් ගත්තොත් ඇත්තටම හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අංක මැකෙන්නේ නැහැ. ගොඩක්ම අංක මුල් හරියෙන් මැකෙනවා කාලයක් ඇද්දී. නමුත් ඒක හොඳ එක නම් වෙනවා අඩුයි ගොඩක්. එහෙන සාමාන්‍ය අඩි 5 වගේ, අඩි 5 අඩි 10 වගේ තියෙනවා. ඊට එහා යනවා නම් අපිට රෝල් ටේප් එකක් ගන්න වෙනවා. මේක සාමාන්‍යයෙන් ඇති ඒ ටේප් එක හැම දෙයකම වගේ ටික අපි කාර්මිකයට ලෙවල් එක, ඉතින් ස්පීඩ් ලෙවල් එක. මේකට හරිනම ස්පීඩ් ලෙවල් එක. ස්පීඩ් ලෙවල් එකෙන් කරන්නේ පොලොවට සමාන්තරව දෙයක්. අපි හිතමු මීටර් බොක්ස් එකක් හයි කරනවා, නැත්නම් පැනල් බොක්ස් එකක් හයි කරනවා, සන් බොක්ස් එකක් හයි කරනවා. ඔයගොල්ලෝ දැකලා සමහරු සන් බොක්ස් හයි කරලා තියෙනවා, ඇදවෙන්ද හයි කරලා තියෙනවා, නැත්නම් DB එක හයි කරලා තියෙනවා ඇදවෙන්ද ડિස්ට්‍රිබියුෂන් බෝඩ් එක. ඉතින් අපි පොඩක් හිතන්න ඕන මේක වැඩක් කරද්දී නිමාවක් තියෙන්න ඕන. ඒ වගේ දෙයකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ස්ප්‍රිට් ලෙවල් එක. හරි ලෙවල් එකකට පොලොවෙන්ද සමාන්තරව තියෙනවද කියලා බලාගන්න. ඊට පස්සේ අපි කතා කරමු හැක්ෂෝ එක. අපි ඉතින් වැඩ කරන්නේ කන්ඩියුට් එක, එතකොට GI කන්ඩියුට් එක, එතකොට කම්බි, ඒ වගේ දේවල් එක්ක තමයි විදුලි ශිෂ්ටයේදී වැඩ කරන්නේ. මේවා අපිට කපා ගන්න ග්‍රයින්ඩර් එක නොත් පුළුවන්. නමුත් ග්‍රයින්ඩරින් කන්ඩියුට් කප කප ඉන්න ඕනේ නැහැ නේ. අපිට ඒකට තියෙනවා හැක්ෂෝ එක. හැක්ෂෝකින් අපිට කම්බි කපන්න පුළුවන්, කන්ඩියුට් කපන්න පුළුවන්, පයිප්ප කපන්න පුළුවන්, ගල්වනයිස් පයිප්ප කපන්න පුළුවන්,
මේ හැමදේ තහඩු කපන්න පුළුවන්, එල්බාල් කපන්න පුළුවන්, මේ ඇලමිනියම් කපන්න පුළුවන්. මේ වගේ දේවල් වල තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මේක එක එක සයිසස් වලින් බ්ලේඩ් තියෙනවා, එක එක වර්ග වලින් බ්ලේඩ් තියෙනවා, එක එක මෙටීරියල් වලින් බ්ලේඩ් තියෙනවා. අපි කපන පෘෂ්ඨයන් වලට අනුව බ්ලේඩ් තියෙනවා. ඔක්කොටම කොමන් වගේ එකක් තියෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් බලලා මේ ෆ්‍රේම් එකයි බ්ලේඩ් එකයි වෙනම එන්නේ. ඉතින් අපිට බ්ලේඩ් දෙකක් විතර අපි බොක්ස් එකේ තිබ්බ කියලා ගැටලුවක් නැහැ කියලා මං හිතන්නේ. ඊළඟට අපි යමු මුළු මට්ටමට. මුළු මට්ටම වඩු කර්මාන්තෙදී, සිවිල් කර්මාන්තෙදී, එතකොට හැම කර්මාන්තයකින් දුගේ භාවිතා කරනවා. අපි නිර්මාණය කරන්න කලින් ඒක සලකුණු කරගන්නවා. සලකුණු කරගැනීමේදී තමයි අපි ගොඩක් දුරට මේ ඇංගල් ස්ක්වයර් රූල් කියන එක භාවිතා වෙන්නේ මුළු මට්ටම. මේක ඇත්තටම අංශක 45, අංශක 90 වගේ සලකුණු කරපුවාම නිවැරදිවම සලකුණු කරන්න පුළුවන්. ඒ වගේම සල හදපු නිර්මාණයක ඒක හරියට තියෙනවද කියලා බලන්නත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි ගොඩක් ප්‍රධාන වෙන්නේ මෙතන මේ ඔගලන් පේන ඇති මූට්ටුවක් තියෙනවා. මේකේ එල් එක හැදෙන තැන එතන බුරුල් වෙනවා මේකේ සාමාන්‍යයෙන්. ඉතින් එතන අපි නිවැරදිද කියලා බලනවා. නිවැරදි එක සල් වෙන එකක්ද කියලා බලන්න ඕන. මේක මිලදී ගණිතේ ඒක පොඩ්ඩක් බුදුල් වුණොත් එහෙම අපේ අංශක ගණන ගොඩාක් දුරට වෙනස් වෙනවා, පොඩි වෙනස් වීමකින් පවා. ඒ වගේම ස්ටේන්ලෙස් ස්ටීල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඇලුමිනියම් වලින් හදපු ඒවා තියෙනවා. ඇලුමිනියම් හදපු ඒවා ගොඩක් දුරට මැකෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ කල්පනාකාරීව බලලා ගන්න ඕන හොඳ ශක්තිමත් මුළු මට්ටම. ඒක නම් ඇත්තම ගොඩක්ම වටිනවා. ඉතින් මම ඔයගලන්ට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මගේ YouTube channel එක බැලපු එකට. මම ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා ගොඩක් වීඩියෝ කරන්න, විවිධ ප්‍රශස්තයේ තියෙන උපකරණ, එතකොට අපි භාවිතා කරන කොටස්, වයර් වර්ග, කේබල් වර්ග, එතකොට බ්‍රේකර් වර්ග, අපේ දැන් හැම දෙයක්ම ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ සපෝට් එක මට ඕන. මම පල්හැ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මගේ ෆෝන් නම්බර් එක පවා මම දානවා. ඉතින් ඔයගොල්ලෝ ඒවට මට කතා කරන්න, මගේ අඩුපාඩු තියෙනවා නම් කියන්න. මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම ෆෝන් එකෙන්. මට ලොකු පහසුකමක් නැහැ. නමුත් මම කැමති මිනිස්සුන්ට මේ දේවල් කියලා දෙන්න, මේ දේවල් දැනුවත් කරන්න. මම බේසික් වීඩියෝ එකක් හැටියට තමයි මේක ගන්න. ඉදිරියේදී මම ඊට වැඩි ඇඩ්වාන්ස් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නංගිල මල්ලිලා මේවට ආස කරන කට්ටිය හැමෝම මාත් එකතු වෙන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මට මෙහෙම චැනල් එකක් තියෙනවා, මෙන්න මේකෙන් මේ දේවල් කියනවා කියලා ඔයගොල්ලෝ ඔයගලගේ යාළුවන්ට කියන්න. ඒක මට ගොඩක් වටිනවා. මට කමෙන්ට්ස් දාන්න. බොහොම ස්තුතියි. නම් ආයුබෝවන් සියලුම දෙනාට.